සුබ දවසක් සියලු දෙනාටම. අද මම ට්‍රෙඩ්මිල් එකට ඇවිදිනකොට ඔයගොල්ලෝ බලාගන්න ඕනේ ප්‍රධාන කාරණා ටිකක් පැහැදිලි කරන්න හොඳයි කියලා මම හිතුවා. මම බලන මේ ට්‍රෙඩ්මිල් එකේ උඩින්ම තියෙන ටයිම් එක කොච්චර වෙලාවක් ට්‍රෙඩ්මිල් එකේ ඇවිදිනවද කියන එක. ඊට පස්සේ ඉන්ක්ලයින් කියන්නේ කඳ වගේ හදන එක, ආනද තලයක්. ඊට පස්සේ දුර ප්‍රමාණය, වේගය. ඊට පස්සේ තියෙන පල්ස්. ඊට පස්සේ කැලරිස් ගන්න දුර. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි පල්ස්, ද ටාගට් හાર્ට් රේට්. දැන් අපි 220 න් ඔබේ වයස අඩු කරලා එන උත්තරයෙන් 70%ක් තමයි අපි ෆැට් බර්න් කරන්න අපේ පල්ස් රේට් එක තියාගන්න ඕනේ. අගේ අපි මේක දන්නේ කොහොමද? අපි පාරේ ඇවිද්දත් අපේ පල්ස් රේට් එක කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ මීටරේ ඔයගොල්ලෝට පේනවා පල්ස් වේගින් උඩට යනවා. ඒතර මගේ හાર્ට් රේට් එක වුණත් සීමාව ඉක්ම යන ප්‍රේ. එතකොට මම මොකද කරන්නේ? මේ ට්‍රෙඩ්මිල් එක වේගය අඩු කරනවා. වේගය අඩු කරනකොට මේ පල්ස් රේට් එක පල්ලෙහාට බහිනවා. මේ පල්ලෙහාට බැස්සාම අපිට අපේ හදවතට තියෙන ආරක්ෂාව එහෙම තියාගන්න පුළුවන්. අසීමාන්තිකව පල්ස් රේට් එක නැග්ගහම ඒක හොඳ නෑ. අපේ සීමාව තියාගන්න ඕනේ. අර මං කිව්වා වගේ 220 න් ඔබේ වයස අඩු කරලා එන උත්තරයෙන් 70%ක් තමයි අපි තියාගන්න ඕනේ පල්ස් රේට් එක පාරේ ඇවිත් පිට්ටනියක ගියත් ට්‍රීට්මන්ට් එකක් ඇවිත්. එතකොට දැන් මේක තව අඩු කරන්න පුළුවන් අපිට. එතකොට ඒක අඩු කරන ක්‍රම කීපයක් තියෙන එක තමයි වේගය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉන්ක්ලයින් ඒක අඩු කරපුවාම අපේ වේගය අඩු වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ කාලය. දැන් මෙතන විනාඩි 30ක් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ හાર્ට් රේට් එක ටාගට් හાર્ට් රේට් එකට ගන්න විනාඩි 15ක් විතර යනවා. එතකොට තමයි මේ පල්ස් එක අවශ්‍ය ප්‍රමාණයට එන්නේ. ඉතින් තාමත් මගේ පල්ස් එක වැඩි නිසා මම ඉන්ක්ලයින් එක අඩු කරනවා. අඩු කරලා මම මගේ පල්ස් රේට් එක ගන්නවා. ඔයගොල්ලෝ බලයි කොහොමද මේ පල්ස් රේට් එක ගන්නේ ට්‍රෙඩ්මිල් එකට. එහෙම නැත්නම් ඔල්ලෝ අතේ බඳින ඔල්ලෝ සුත්තක් ගන්න පුළුවන්. ඒතර ඒකට තමයි මේ මගේ චෙස් ස්ට්‍රැප් එකක් තියෙනවා. ඒක බැඳගත්තාම ඒ චෙස් ස්ට්‍රැප් එකෙන් හાર્ට් රේට් එක ඩිටෙක් කරලා ඒකේ අගය ට්‍රෙඩ්මිල් එකේ ස්ක්‍රීන් එකට වැටෙනවා. හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගත්තාම ඕලා එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක ගත්තාම තමන්ගේ පල්ස් රේට් එක වයර්ලස්, ඒ කියන්නේ වයර් එකක් නැතුව කෙලින්ම අපිට අපේ ඩිවයිස් එකට ගන්න පුළුවන්. ඒක ඔලෝසුට් එහෙම නැත්තම් ට්‍රෙඩ්මිල් එකේ ස්ක්‍රීන් එකට. එතකොට දැන් ඔබලට පේනවා දැන් විනාඩි 31ක් ගිහිලා තියෙනවා. පල්ස් රේට් එක තියෙන්නේ 138යි. දැන් මේක තවත් වැඩි නම් අපිට අඩු කරන්න පුළුවන්. මේක අඩු කරපුවම බලාගෙන ඉන්න ප්‍රමාණය වැඩිනවා. ප්‍රධානම දේ තමයි මේ පල්ස් රේට් එක 170%ක් එන අගේ තියාගන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේ තමයි අපේ ෆැට් එක බර්න් වෙන්නේ. නැතුව අපිට ඕන විදිහට පාර ඇවිද්දට පල්ස් රේට් එක ඒ ගන්නට ආවේ නැත්තම් ෆැට් එක බර්න් වෙන්නේ නැහැ. එතකොට මේ ටාගට් හાર્ට් රේට් එකට වැඩිය නැන්නොත් එහෙම ඉහළ අගයකට ගියොත් එහෙම ඒක හෘදවස්තුවට හොඳ නැහැ. අධික පීඩනය. අධික පීඩනය නිසා හෘදවස්තුවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇවිදිනකොට කවුරු කොහේ ඇවිද්දා මෙන්න මේ පල්ස් රේට් එක ෆැට් එක බර්න් කරගන්න ඕනේ. අගේ තියාගන්න වග බලාගන්න. ඒක සරලව කියනවා නම් 220 න් ඔබේ වයස අඩු කරලා එන උත්තරයෙන් 70%ක් තමයි ෆැට් එක බර්න් කරන්න පුළුවන් හાર્ට් රේට් එක. ඒක ඉන්ටර්නෙට් එකේ ජාත්‍යන්තර දත්ත ගන්න පුළුවන්. ඕන එක්කෙනෙකුට Google කරන්න. බොහොම ස්තුතියි.